සර්පයෙකු අල්වා ගැනීම මෙහිදී අපේ පුහුණු වීම කිසි දෙයක් තදින් අල්ලා නොගැනීමට යයි අචාන්චා හිමියෝ නවක භික්ෂුවකට පවසා සිටියහ නමුත් සමහර අවස්ථාවල දේවල් අල්ලාගෙන සිටීමට අපට අවශ්‍ය නොවේද යනුවෙන් ඒ භික්ෂුව ඒ ගැන තම විරෝධය පළ කළේය එය අත්වලින් නම් ඔව් නමුත් හදවතින් නම් නැත යනුවෙන් ගුරු හිමියෝ පිළිතුරු දුන්හ මනස වේදනා සහිත දෙයක් තදින් අල්ලාගත් විට එය සර්පයෙකු විසින් දෂ්ට කිරීම බඳුය එසේම ආශාව නිසා ප්‍රිය වූ දෙයක් තදින් අල්ලා ගැනීම හුදෙක් සර්පයාගේ වලිගයෙන් අල්ලා ගැනීම වැනිය එවිට සර්පයාගේ හිස ඔබ වටා කැරකී යවුත් ඔබට දෂ්ට කිරීමට ගතවන්නේ පෙරට වඩා සුළු මොහොතක් පමණි මේ අල්ලා නොගැනීමත් සිහියෙන් යුතුවීමත් දෙමව්පියකුසේ ඔබේ හදවතේ ආරක්ෂකයා කරගන්න එවිට දරුවන් මෙන් කතා කරමින් ඔබේ රුචි අරුචිකම් පැමිණේ අම්මේ ඒකට මම කැමති නෑ තාත්තේ මට ඒකෙන් තව ටිකක් ඕනෑ එවිට හුදෙක් සිනාසී මෙසේ පවසන්න හා හොඳයි දරුවනේ නැවතත් ඒ වුණාට අම්මේ ඇත්තෙන්ම මට ඕනේ ඇතෙක් හා හොඳයි දරුවෝ මට සූකිරි ඕනෑ අපි ගුවන් යානයක යමුද අල්ලා ගැනීමකින් තොරව මේවාට මෙසේ යාමටත් ඒමටත් ඉඩ දීමට හැකිනම් ඔබට ඇති ප්‍රශ්නයක් නැත යමක් ඉන්ද්‍රියයන්ට ගෝචර වෙයි එවිට මනාපයක් හෝ අමනාපයක් හටගනී මුලාව පවතින්නේත් හරියටම එතැනයි මේ අත්දැකීම තුළින්ම ප්‍රඥාව පහළ වෙයි බොහෝ දේ ඉන්ද්‍රියයන් හා ගැටෙන තැන්වල විසීමට ඔබට අවශ්‍ය නම් ඔබ එවැනි ස්ථාන ගැන බිය නොවිය යුතුය අවබෝධය ලබා සිටීම යනුවෙන් අදහස් වන්නේ ගොළුව හෝ බිහිරි වහිඳීම නොවේ බාධක ඉවත් කර ගැනීම සඳහා හැම තත්පරයක් තුළම මන්ත්‍රයක් ජප කිරීම නිසා ඔබ රත්යක් හා ගැටීමට පිළිවන හුදෙක් සිහියෙන් සිටින්න එසේම නොරැවටී සිටින්න යම් දෙයක් දැකුම් කළු යයි වෙන අයකු පවසන විට එය එසේ නොවේ යයි ඔබම පවසා ගන්න යම් දෙයක් ප්‍රණීතයයි තවත් අයෙක් පවසන විට එයද එසේ නොවේ යයි ඔබම පවසා ගන්න ලෝකේ පවතින බැඳීම් වලට හෝ ඒවාට සම්බන්ධකම් පවතින විනිශ්චයන්ට ඔබ නොරැවටෙන්න ඒවාට යන්නට ඉඩ හරින්න සමහර මිනිස්සු නිර්ලෝභී භාවය කෙරෙහි බිය වෙති මේ අමුතු ප්‍රයෝජනයක් හෝ පීඩාවකට භාජනය වීම සඳහා හේතු වන්නේ යයි ඔවුන් තුළ හැඟීමක් පවතී මේන් තමන් ගැන නිසියාකාර ප්‍රවේශමක් ඇති නොවන්නේ යයි යන හැඟීමද ඔවුන් තුළ පවතී නිර්ලෝභී භාවය දියුණු කර ගැනීමෙන් අපි අපේ කෑදරකම ඇලීම මැඩ පවත්වා ගනිමු අපේ යථා ස්වභාවය එය විසින්ම ප්‍රකාශ කරවීමටත් මෙය ඉවහල් වෙයි